සත්‍යාත්ම මිස අන් කිසිවක් නොකිව යුතුයි. යහපති හාමුදුරුවනේ, නුඹේ නම කුමක්ද? මට කියන්නේ විත්තලාන්දි කියයි. නුඹේ පියාගේ නම කුමක්ද? ඔහුට කියන්නේ හේතුපාණි කියයි. නුඹේ මවගේ නම කුමක්ද? ඇගේ නම විසුරඹිය හාමුදුරුවනේ. නුඹේ සැමියාගේ නම කුමක්ද? මගේ සැමියාගේ නම සාන්තපාලය හාමුදුරුවනේ. සාන්තපාලගේ පියාගේ නම කුමක්ද? ඔහුගේ නම සමිදාය හාමුදුරුවනේ. ඔහුගේ මවගේ නම කුමක්ද? ඇයට කියන්නේ ඔමරිය හාමුදුරුවනේ. පසකට වේණි ආඩව සිටින මාගේ ගෝලෙන් සත්‍ය කොතන දැයි දැන් පෙනී යන්නේද? එසේ ස්වාමීනි, ඔබ වහන්සේගේ ප්‍රශ්න වලින්ම එයාපට සක්ෂදක්සේ පෙනී යන්නේ නෑ. කාල ගෝලයාගේ බිරිඳ විය යුතුයි. එසේය, මෑ කාල ගෝලයා චාරිත්‍රානුකූලව විවාහ කරගත් බිරිඳය. මොවුන් දෙදෙන බොරුබස් දෙදුවෝය. එසේමයි එසේමයි ඒකාන්තයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ නම් දෙවියෙක් යුක්තියම ඉටු කරන්නේය. දැන් සුන්දරි මාතමගේ අන්ත එනු. මන්දත් සිටුව පුරුෂ යුක්තිය ඉටු කරන තුරු සිටුව. එසේය ස්වාමීනි, ඔබ වහන්සේගෙන් යුක්තිය විනා අන් කිසිවක් ඉටු නොවන්නේමය. දික් පිට සුවිත ඔහු වෙත මාගේ සිත ඉබේම ඇදී ගියේය. මාගේ සිත දැන් ඔහු සමගින් කාල ගෝලයා සමග ගොස් මට කිසිදු යහපතක් නොවන්නේය. කාල ගෝලය සුප සත්ව සක්කමුටා මෙම සිය ලබා ගත්තේ ඇගේ රූපකාය නිසා නොවේද? එහෙත් ඇගෙන් ඔබට කිසිදු ආලයක් නොමැති බව නොවැ